වෛභවං ලස්සනම ලස්සන අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාව ඉඳලා කිලෝමීටර් දහස් ගණනක් දුරට මම ආවා තවත් ලෝකයේ තිබෙන ඉතාමත්ම ලස්සන සුන්දරතම රටකට කොච්චර සුන්දරයිද කියලා කිව්වොත් එම මේ රට හරියට සකුරා මලක් වගේ සකුරා මල් පිපෙන දේශයේ වෙසෙන ශ්‍රී ලංකිකයන් කොයි විදිහටද තමන්ගේ අලුත් අවුරුදු සමරම් සිදු කරන්නේ කොයි විදිහට උන්ට සිංහල දෙමළ අලුත් අවුරුදු දැනෙන්නේ මේ ගැන කතා කරන්න මේ ගැන සොයා බලන්න මේ ගැන තෝතුරු ශ්‍රී ලංකාවේ ඔබට ගෙන එන්නට අපි ආවා ජපාන් දේශයට එමනම් ආරාධනය 2015 ජපානයේ අවුරුදු සිරි සමගින් එකතු වෙනටයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය සහ ජපානයේ විවිධ ශ්‍රී ලංකා සංවිධාන එක්ව මෙවරත් බක්මහවුලල සංවිධානය කර තිබුණේ චොෆු නගරයේදී දශක තුනක යුද්ධයේ හේතුවෙන් ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකිකයින් සහ සුනාමියෙන් ජීවිත අහිමි වූ ජපන් ජාතිකයන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වුවා. ඉන් අනතුරුව ආරාධිතයන්ගේ සහ පැමිණ සිටි ප්‍රභුවරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායික පහන් දැල්වීම සිදු කෙරුණා. ප්‍රථම පහන් සීල දැල්වෙනවා ජපානයේ ශ්‍රී ලංකා අතරතුර තානාපතිතුමන් ආචාර්ය සජ් මෙන්ඩිස් මැතිතුමන් උතින් තක්කඩගේ මැතිතුමන් දෙවනුව තොල්පෙල් පහන දැල්වීමේ කටයුත්තට අපහා සම්බන්ධ වෙනවා. එහා සමගම අපි ආරාධනය කරනවා අනිකුත් ආරාධිත අමුත්තන්ට මේ පොල්තෙල් පහන දැල්වීමේ කටයුතු සඳහා අපහා සම්බන්ධ වන ලෙසට. මෙම ජාතික බක්මහවුලල සාර්ථක කර ගන්නට චොෆු නගරයේ මෙන්ම ජපානයේ ජාතික දේශපාලනයේද ආශිර්වාද මැදේ බක්මහවුලලේ සමාරම්භය සිදු කරනවා. අපගේ ස්තුතිය පිළිගනු කරනවා තක්කඩගේ මැතිතුමන් ඇතුළු එම කාර්ය මණ්ඩලයට අපට ලබා දුන් සහයෝගය පිළිබඳව. ජාතික වැදගත්කමකින් යුතු ජාතියේ අනන්‍යතාවයේ සනිටුවන් වන සුවිශේෂී තරඟ රැසක් අද දවස පුරාවට ක්‍රියාත්මක වෙනවා. ජපන් ජාතිකයන්ට ශ්‍රී ලංකා සංස්කෘතික අංගයන් ඉදිරිපත් කිරීමට අපේ මෙවරද විශේෂ උත්සවයක් දරන්නෙමු. සතුටින් හමු වී විනෝදයෙන් මේ දිනය ගත කර සාමයෙන් විසිර යෑමට ශ්‍රී ලාංකිකයන්ගේ ආචාරශීලී බව හා එකමුතු බව පෙන්වීම කිරීමට සහභාගී දෙනමින් ඔබ සමිත ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. දිනෙන් දින වර්ධනය වන ශක්තිමත් දේශපාලනය හා ආර්ථික සම්බන්ධතාවයන් දෙරට අතර නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා ජපන් වැසියන් සමග අපේ සංස්කෘතික බෙදා හදා ගැනීම වගේම කාලයක් පුරා මව්බිමෙන් බැහැරව සිටින ඔබට ඔබගේ දරුවන්ට ලංකාවේ සිරිත් විරිත් ක්‍රීඩා ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම උත්සවයේ සංවිධානය කිරීම මා ඉතා අගය කොට සලකනවා.
වසර ගණනාවකට පෙර ජපානයේ බක්මාවලල ආරම්භ කරමින් අද දක්වා එය වර්ධනය කොට පවත්වා ගැනීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ වාර්ෂික ප්‍රකාශයක් වන තරංග සංගරාව එළි දැක්වීමද ශිෂ්‍ය සංගමයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණා. අවුරුදු ගණන් සංකේතවත්කම් විවිධ ශබ්ද කීපයක් මේ වෙලාවේ මගේ මතකයට නැගෙනවා. ඒ තමයි බක්මහේ අවුරුදුදාව පවුලා මුළු රටටම කියාපානවා. රටින් අහඳ මුළු ගම පුරා රැව් පිළිරැව් දෙනවා. ඒ වගේම තමයි සබල්හඳ ගම් දනව් සිසාරා පැතිරී යමින් නැවුම් අවුරුදු සිරිය තවත් ඔපටන් වෙනවා. ගෙන දායති කිට්ටු වෙතෙයි මදුකලිය ගාලක් එට කඩාගෙන ඉඳක් ඉඳක් කියතෙයි එතෙයි තෙයි ඉඳක් ඉඳක් කියතෙයි. දරදරයන්ටත් නටන්න ගයන්න මේ මහඟු අවස්ථාවක් වුණා. කවුරුද කවුරුද දැන් ලොක්කෝ අපිමයි අපිමයි දැන් ලොක්කෝ කවුරුද කවුරුද දැන් ලොක්කෝ අපිමයි අපිමයි දැන් ලොක්කෝ අන්තා චිකි තාචි හැටට නටන කොණ්ඩ ගෙව් මව්බිමින් සතපුන් දහස් ගණනක් එපිට ජීවත්වන වසර ගණනාවකින් මව්බිමට පා නොතබූ බොහෝ ශ්‍රී ලාංකිකයින්ට මේ රස කැවිලි මේසේ ගෙන දුන්නේ අසිරිමත් රසයක්. රේව් රංග දෙන රසයක් සමාරම්භකත්වයෙන් පස්සේ තරඟ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපේ ගමේ අවුරුදු උත්සවය වගේම පළවෙනි ඉසව් විදියට පැවැත්වෙන්නේ ගමහරා දිවීමේ තරඟය. ඉතින් ගමහරා කිව්වම මේ ලස්සන ක්‍රීඩාංගණය වටේ රවුන්ඩ් 3ක් ගුවන් ලෑස්ති කරලා තියෙන තරඟය ආරම්භ කරන්න සූදානම්. සියලු දෙනාම සූදානම් ඉන්නවා. අපි ආරම්භ කරමු තරඟය. රට පුරාම අවුරුදු සිරිමින් බලන් ඉරබුදු මල් අම්මා සම්මතරේ නම දෙවියන් ආශියන් හෙමි හෙමි මේ ශරණියත පැමිණෙන හිරදිනි නුගි මන්නල්ලි මීන් බලල්ලා සිතගේ පෙතුන් හිතුවේ නුවගේ සිනාරේ සිරිලක් පිරිකෝරදු සිරිමේ සිතගේ පෙතුන් හිතුවේ නුවගේ සිනාරේ පළමු තරගයෙන්ම ජයග්‍රහණය කරන්න හම්බුණා. ගොඩක් සතුටුයි. කුඩා කාලේ ක්‍රීඩා ගොඩක් ආසයි. ඉතින් එහෙනම් මේකට සහභාගී වෙන්න හිතුණා. මොකද ඉතින් මේ වගේ දෙයක් ඕගනයිස් කරපු එක ගැන. ගොඩක් සතුටුයි. ඉතින් හැම අවුරුද්දේ මේ වගේ දෙයක් කරන්න කරනවා නම් ඉතින් අපි වෙනේ හොඳයි. මීට කලින් වා දෙලා දෙනවා. මීට කලින් දෙලා තියෙනවා. තරමස් ගොඩක් සතුරුයි කියා ගන්න බෑ. ඒ සතුර එච්චර සතුරු එච්චර මේ වගේ රටකට ඇවිල්ලා
මේ වගේ දෙකට සම්බන්ධ වුණ ප්‍රථම වතාව. ඒ නිසා ගොඩක් සතුටුයි. කොච්චර කාලද මෙහෙ වෙලා මෙහෙම නාද කරන්නේ? තවම අවුරුද්දයි ස්ටඩි කරන්නේ. ලංකාවේ මම මාතර දෙයියන්ද. ここに美味しそうなスリランカ料理があるのでお腹を空かせようと思って走りました。疲れたけど楽しかったです。マンシナ、ランカイキャマカラ、タオキノデヴェンダキャマティキレキ。මේ අවුරුදු වල මේ තරම් සාර්ථක කර ගැනීම සඳහා ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය ඉතා විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතිහාසයේ පුරා වසර ගණනාවක් තිස්සේ ඔවුන් මේ දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේ අපිත් සමග සිටිනවා මේ සංවිධාන කණ්ඩායම අතර ඉතාමත්ම කාර්යබහුල කීප දෙනෙක්. ඒ අතර මුලින්ම මා අසරෙම සිටින්නේ සමීර මధుරංග ඔව් ලේකම් සමාන ඔව් භාණ්ඩාගාරික විදිහට කටයුතු කරනවා. ඊට පස්සේ අපිත් එක්ක ඉන්නවා මේනක රෙවල් ඔහු තමයි මේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම රුක්ෂානි ලියනාරච්චිනවා අය මේ සංගමයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරනවා. ඔබත් එක්ක කතා කරන්න කැමති මේනක මේ වගේ සංවිධාන කටයුත්තක් කිරීම පහසු කාර්යයක් නෙවෙයි ශිෂ්‍යයන් විදිහට එකතු වුණාට පස්සේ මේ කාර්යයේ ඉතිහාසයේ ඉඳලා මේ විදිහට දිගින් දිගටම කරගෙන යන්නේ රහස මොකක්ද? ඔව් මම හිතන්නේ අපි අවුරුදු 25කට වඩා අතීතයේ ඉඳන් ශිෂ්‍ය සංගමයේ විදිහට ජපානය තුළ ක්‍රියාකාරීව වැඩගතුළු සහභාගී වෙනවා. ඒ වගේම දැන් මේ අවුරුදු උත්සවය වුණත් මුල් කාලයේදී ශිෂ්‍ය සංගමයේ විසින් පටන් ගත්ත අවුරුදු උත්සවයක් දැන් මේ තත්ත්වයට මේ වගේ විශාල තත්ත්වයකට ශ්‍රී ලංකික සමාජයේ සියලු දෙනාම මෙතන එකතු කරගෙන අපිට කරගෙන යන්න පුළුවන් වීම ගැන අපි ඉතා සතුටු වෙන මේ අවස්ථාවේ. එතක මට කියන්න කොහමද මේ විවිධ විෂයන් ඉගෙන ගන්න විවිධ විශ්වවිද්‍යාලවල ඉන්න විවිධ පාසල්වල ඉන්න අය එකතු කරගන්න මේ වගේ දෙයක් සඳහා? ඔව් අපිත් කියන ඉතාමත් ලොකු විවිධත්වයක් තියෙන විෂයන් ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන් ඉතා හොඳ කණ්ඩායමක් ඉදිරියට ඉතා හොඳ නවීන තාක්ෂණ භාවිතා කරමින් හොඳ සංනිවේදන කටයුතු පාවිච්චි කරමින් සමග අපි මේ සම්බන්ධතාවය දිගට පවත්වාගෙන යන අද ක්‍රීඩා තරඟ මෙහෙම Candy, your biggest fashion world. සමාජික අන්තම ඉතාමත්ම කාර්යබහුලලා ඉන්න මේ සංවිධාන කටයුතු කොම්බි කරන ඔව් ඒක ඇත්තරම ඉතාමත් මේ අතීතී හිටපු සමාජිකයන්ට අපේ ගරුත්වය සිදු පුද කළ යුතුයි. මොකද ඔවුන් කරපු දේවල් නිසා තමයි අපිට මේක ටිකක් ලේසි වෙලා තියෙනවා මේ අවුරුද්ද කරගෙන යන්නේ ඒගොල්ලන්ගේ අඩිපාරේ යන්නේ. ඒක නිසා හොඳ සහයෝගයකින් හොඳ සංවිධාන ශක්තියකින් අපි මේ වැඩ කටයුතු කරගෙන යනවා බොහොම ස්තුතියි. මාල මාළු ගැහැණු පිරිමි බෙදයකින් තොරව සෑම දිනාටම විනෝද වෙන්න තරඟ වදින්න සමාන අවස්ථා ලැබී තිබුණා. මොකද දෙන්නේ පුතා මේ තරඟේ දිනපොත් ගැන? සතුටුයි. කී පන්ති දින්නේ ඉස්කෝලේ යනවද? ඉස්කෝලේ යනවා. පස්වෙනි පන්ති ඉන්නේ ගමගේ චහන්සා මේ තරග දිනපොත ගැන මොකද හිතන්නේ? හොඳයි. කියන්න පවුලේ ගැන චුට්ටක් විස්තර කවුද ඉන්නේ මෙතන? අම්මයි, නංගි, මල්ලි, තාත්තා. කොච්චරද මේට ඇවිල්ලා? මමයි බබාලු තුන්දෙනයි දැන් අවුරුදු තුන. හස්බන්ඩ් නැන්දේ අවුරුදු 8ක් විතර. මේ විදිහේ කාර්යභාරයක් සූදානම් කිරීමේදී මෙහි තානාපති කාර්යාලය ඉතා විශාල සේවාවක් ඉටු කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අප සමග සිටිනවා ජපානයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපතිතුමා. ඔබතුමාගෙන් අපි දැනගන්න කැමති මුලින්ම වසරකට වතාවක් මෙවැනි ආකාරයේ දෙයක් සංවිධානය කිරීම කොයිතරම් වැදගත්ද? මේ වගේ අවස්ථාවකදී ශ්‍රී ලංකිකයන් මෙහි ජපානයේ හැමතැනම ඉන්න ජපානයේ ශ්‍රී ලංකිකයන් ඔක්කොම එකව වෙලා මෙතන අනිත් ජපාන් ජාතිකයන්ට එකව වෙලා බොහොම සන්තෝෂ වෙනවා. මේ ක්‍රීඩා කරනවා, රබම් පෙර ගහන ඒවා, මැරතන් රන් දුවන ඒවා, ඊට පස්සේ මේ පනිස් කන ඒවා, ඒ ඔක්කොම වලින් මේ හැමෝත් එක්කම සම්බන්ධ වෙලා බොහොම සන්තෝෂ වෙලා තමයි යන්නේ මේ. ඒක අවුරුදු සැරයක් වෙන්නේ. මෙතන පේනවනේ මිනිස්සු 10 ගණක් ඉන්නවා. ඒක ලංකාවටත් බොහොම හොඳයි. ලංකාවේ 10 ගණක් හතක්ම 10 ගණක් දුරින් ඉන්න ජපානින් ඉන්න ලාංකිකයන්ටත් ඒක බොහොම සන්තෝෂ දෙන දවසක් මේක. මේ අපිට බොහොම වැදගත් දවසක් මේක. මේ
රාජතාන්ත්‍රික විදිහට මේ වගේ එකතු වීම කොයිතරම් වැදගත්ද? මේ වගේ එකතු නාම තියෙන ලොකුම වැදගත්කමක් තමයි ජපාන් ජාතිකයෝ මෙතන ගොඩක් ඉන්නවා මෙතන. ඔය පේනවා නේද ජපාන් ජාතිකයෝ ගොඩක් ඉන්නවා. ඒ කට්ටිය දැනගන්නවා ශ්‍රී ලංකාවේ තියෙන සිරිත් විරිත් ක්‍රීඩා ශ්‍රී ලංකාවේ තියෙන මේ මේ සංචාරක කලාපය සංචාරක තැන් ඔය වැඩිම සීගිරිය තියෙන මුහුදු වෙරළවල් ඒව ඔක්කොම දැනගන්නවා. එතකොට දැන් ලංකාවේ සංචාරක ජපානයේ සංචාරකයන් ලංකාවට යන එක හොඳටම වැඩි වෙලා තියෙන 45000ක් ගිය අවුරුද්ද කියලා තියෙනවා. ඒක 135 36 කින් වගේ වැඩි වෙනවා මේ අවුරුද්දේ සැරයක්. ඒක ඒගොම්ම මේ වගේ උත්සවයක් තිබ්බම අපේ තියෙන බයිලටරල් රිලේෂන්ස් හුඟක් හොඳ වෙනවා. ඔය දැක්කන මේ සැරේවිලා මේ දේශපාලඥයොත් 4-5 දෙනෙක් ආව ලොකු මේ 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 മന്ത്രി ദേശപാലക്യോ ഹത്രവസ്ര കാ ഇഗുണാടെ കഥാവക് മെഹ ദുന്നാമ ഇഗുള ദനഗന്നാമ മേ ലങ്കാവേ ലങ്കാവേ ജപ്പാനേ തിയന സംബന്ധതാവേ අද මේ අවුරුදු උත්සවය බලන්න ආපු අය සහ අවුරුදු උත්සවයට සහභාගී වෙන්න ආපු අය අතරේ හිටපු වේගවත්ම තරුණයා. ඔව් ඇත්තටම මට සතුටුයි. ජපානයේ ඇවිල්ලා පළවෙනි පාරට මේ වගේ එකට මම පළවෙනි පාරට ආවේ. ඒ අතරින් මේ ඩ්‍රෙස් එකකින් එක හැමම මගේ නම කවින්දේශාර. මම ඉස්කෝලේ ගිය ආනන්ද ශාස්ත්‍රාලේ කොට්ටේ. එතකම දෙවන ස්ථාන දිනාගත්තා. මගේ නම නිපුන්. සතුටේ දෙවන ස්ථාන දිනාගත්තේගෙන ජපානයේ පළවෙනි වතාවට තමයි තරඟ ඉදිරිපත් වුනේ. ලංකාවේ කොහෙද? මම වියන්ගොඩ. ජපානයේ බක්මාවලලේ ප්‍රධාන සංවිධායකයා තමයි මා සමග සිටින්නේ අසිත ගුණරත්න. අසිත මේ සංවිධාන කටයුතු එතරම් පහසු කාර්යයක් නෙවෙයි. හැබැයි ලංකාවේ අවුරුදු උත්සවයක් විදිහට මගේ ලෑස්ති කරලා තියෙනවා. කොහොමද මෙතන සාර්ථකව මේ සංවිධානය කරගන්න පුළුවන් උනේ? ඇත්තටම මේ වගේ මේකෙදී අපි හුඟක් වෙලාවට මේ සංවිධාන එකතු කරගත්ත අපේ ප්‍රොෆෙෂනල් ඇසෝෂියේෂන් එක ස්ටුඩන්ට් ඇසෝෂියේෂන් එක ඒ වගේම අපි මේකට කැමැත්තෙන් ඉන්න ශ්‍රී ලාංකිකයන්ට අපි හුඟක් අවස්ථාවක් දුන්නා මේ ටිකට සහභාගී වෙන්න. ඒකින්ද ලොකු කට්ටියකගේ සහභාගීත්වයක් ලැබිච්ච හින්දා මේක ඉතාමත්ම මේ සාර්ථක වුණා කියලා මට හිතෙන්නේ. මේ වගේ දෙයක් පිටරටක කරද්දී තියෙන අභියෝග මොනවාද? මේ වගේ දෙයකදී මේ විශේෂයෙන්ම තියෙන ප්‍රශ්න තමයි මේ එකතු කරන එක විවිධ තැන්වල ඉන්න අයව ඒගොල්ලන්ව මේ එකතු කරගෙන එක තැනකට එකතු කරගන්න බෑ. මොකද ජපානයේ හුඟක් විහිදිලා ඉන්න පිරිසක් ඉන්නේ. ඒක තමයි තියෙන මූලිකම ප්‍රශ්නේ. ඒ වුණාට මේ ජාතික උත්සවයක් නිසා හැමෝම ලොකු කැපකිරීමක් කළා මේකට සහභාගී වෙච්චා. හොඳයි තරගේ අලුත් අත්දැකීමක් මේ අන්තිමට ආවෙත් මේ අන්තිම මොහොත නම දැම්මේ තරගෙට. හොඳයි ඉතින් සතුටයි. ජපානයේ වැඩි කාලයක් නැහැනේ? නැහැ සතුට තමයි ඉන්න. ආපුවා මේ වගේ තරගයකට යන හම්බුණා උත්සවයකට යන හම්බුණා දිනන්න හම්බුණා මොකද ඉතින්නේ? සතුටේ ගොඩක් මේ අවුරුද්දට එකපාරයි එන්නේ සතුටයි ඉතින්. මේ ගෝණි තරගෙන් ජයග්‍රහණය කරපු විදිය බලලා පස්සේ අවුරුදු ගාණක් තිස්සේ කී වෙන සැරේටද මේ දින්නේ කියලා කියන්නේ? 8 වෙනි පාරට. කොහොමද මේ තරම් හොඳට මේ ගෝණි රෙස්ට් වලට සහභාගී වෙන්න පුළුවන් කියලා කියන්නේ?
ලංකාවේ ඉඳන්ම ගෝණි පයින්න දක්ෂයි. එයා කොහොමද ගෝණි පයින්න දක්ෂයි ආපු කාලේ ඉඳන්ම. වමනාට සහභාගී නැද්ද? මීටර් 100 තිබ්බ හැබැයි පැද්දුනා. හොඳයි මේ අවුරුදු උත්සවයේ ඉතාමත් හොඳට විනෝද වෙන පිරිසක් ඉන්න විශේෂයෙන් ශිෂ්‍යයින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා තමන්ගේ මිතුරන් එක්ක හොඳ කාලයක් ගත කරන්න මේ ඉන්නේ තවත් එහෙම කණ්ඩායමක් කියලා නම නන්දික ලංකාවේ කොහෙද පිළියන්දල මේ කොහෙද ටෝකියෝ වල මොනවද කරන්නේ ඉගෙන ගන්නවා ස්ටඩි ජමිත් මම ඉගෙන ගන්නවා ඉගෙන තාගන බබා ඉන්නේ ලංකාවේ මීගම ඉන්නේ ඔම සශීන් ලංකාවේ වලුරේ මේ ස්ටුඩන්ට් ඉන්නේ මම දිනේෂ් කරුණායක අද අවුරුදු සෙට ආවා මේ ගොඩක් කාලෙකට පස්සේ ඇති අවුරුදු නෑනේ අපිට මෙහෙ ඇවිල්ලා ඉන්නවා මේ මේක ඇත්තටම හොඳ දෙයක් සතුටු වෙන්න බලාපොරොත්තු වෙනවා ගොඩක් සාමාන්‍යයෙන් අපි ලංකාවේ කරන්නේ දෙහි ගෙඩිය හැන්ද මත තියාගෙන දුවන තරගෙන් ඉතින් මෙහි තියෙන්නේ හැන්ද මත තක්කාලි ගෙඩිය තියාගෙන දුවන කරන තක්කාලි කියලා කිව්වම අපේ වගේ තක්කාලි නෙමෙයි තාමත්ම ලස්සන පුංචි තක්කාලි ගෙඩියක් තමයි ජපානයේ තියෙන්නේ මේ ඉන්න ජයග්‍රහකය බොහොම ලස්සනට පිළිවෙලට තරගේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා ඇත්තටම සන්තෝසයි මම ලංකාවේ අවුරුදු සෝල්ට් ඉන්නවා මම ස්කෝල් ටීචර් කෙනෙක් ඒවට තින්දර තියෙනවා මට හරි සන්තෝසයි මම ඇවිල්ලා මාසෙයි මෙහෙට හරි සන්තෝසයි මේ වගේ දෙයක් තියෙන එකට ජන ක්‍රීඩා සහ විවිධ විනෝදාස්වාද අංගයන් සඳහා ශ්‍රී ලාංකිකයින් හා සමානම උද්‍යෝගයකින් ජපන් ජාතිකයින්ද සහභාගී වීම ජපානයේ බක්මාවුලල ලොව අනෙක් සියලුම රටවල් වලට වඩා වෙනස් වන බක්මාවුලක් බවට පත් වුණා තවත් හොඳින් විනෝද වෙන පිරිසක් අතරට ආවා ඉක්මනින්ම නම්තික හරිය අහගෙන යමු ලංකාවේ කොහෙද කියලා හරි කියන නම මොකද්ද මෙහෙම නාද කරන්නේ කොච්චර කාලද මම සුමුදුනි ලංකාවේ නම් කඩවත මෙහෙ ඉගෙන ගන්නවා චිබා යුනිවර්සිටි එකේ මගේ පශ්චාත්පාදිය කරන්න බලාපොරොත්තු වෙන ඉන්නා මම නම් ඇවිල්ලා බොහොම ටික කාලයයි මේ තනින්න කට්ටිය නම් ගොඩක් කල් අහලක බලමු හොඳයි කියන්න කොච්චර කාලද ජපානට ඇවිල්ලා අවුරුදු 6ක් වෙනවා ජපානට ඇවිල්ලා අවුරුදු 6ක් වෙනවා මෙහෙ නරිත වලින් තමයි ආවේ ලංකාවේ දංගොඩෝ වෙන්නේ නම මිලින්ද කවදාවත් කියන පොඩක් විස්තර අවුරුද්ද කියලා කෙන්සියාවේ දැන් අවුරුද්ද කියලා කියන පොඩ මනතර තොරතුරු කියලා දේනි ජපාන්ට අවුරුදු 6ක් වෙනවා කුමුගයවිල ඉඳලා ආවේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් එතකොට හිටවෙද්ද ශ්‍රී ලංකාවට යන්න ඉන්න කෙනෙක් ඉන්නවා මම නදීක ලංකාවේ නම් මම අනුරාධපුරේ මෙහෙ ඉන්නේ සිසෝ කාල මගේ නම චතුක මම ලංකාවේ ත්‍රිකුණාමලේ මෙහෙ ඉගෙන ගන්නවා මං තරංග මීගම ඉන්නේ මේ ඉගෙන ගන්න මම ශරීන් ඉන්නේ ගම්පහ ඉගෙන ගන්න ගම්පහ ගම්පහද මේක නේද ගම්පහ ඉන්නවා මේ ගම්පහ ගම්පහ ගැන ඉගෙන ගන්න ගම්පහ ගිල්ල මම කරියක් කරන්න ඉගෙන ගන්න මම විරාජ් බණ්ඩාරගම ස්ටුඩන්ට් මම ශානක මේ ආවේ ලංකාවේ මීගම ඉඳලා දැනට ඉන්නේ ටෝකියෝ වල මම ප්‍රසාද් ශිෂ්‍යෙක් මම මම විමුක්ති මමත් ඉගෙන ගන්න මං දුෂා මම වැලි මඩ චානක හලාවති ආහාර මඟ තුරින් කරන්නේ තමයි.
ජපානය තුළ ශ්‍රී ලංකාවේ නම බබලවන්නට එහෙමත් නැත්නම් විශේෂයෙන්ම ජපාන් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙනවා ගැනීම වගේ කාරණාවලදී මේ වගේ ඉසව් ශ්‍රී ලංකා ජපානය තුළ පැවැත්ම කොයි තරම් වැදගත්ද? ඇත්තෙන්ම අපේ ලංකාව ගැන අපි හඳුන්වා දෙන ප්‍රෝග්‍රෑම්ස් එකක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකා ෆෙස්ටිවල් කියන එක, අවුරුද්දකට සැරයක් තියෙන එක. අනිත් එක තමයි පහසුවෙන් හැමෝටම එන්න පුළුවන් මේ අවුරුදු උත්සවය. අවුරුදු උත්සවය නිසා මං හිතන්නේ ලංකාවට විදේශිකයන් හැටියට ගිය අයත් ලංකාවේ මේ ආයෝජනය කරන්න ගිය අයත් ගත්තොත් මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. අපි නිතරම ගුවන් යානයේදී හම්බ වෙන අයගෙන් ඇහුවොත් ඇයි ඔයා ලංකාවට යන්නේ කියලා. මං අහවල් දවසේ අවුරුදු උත්සවයට සහභාගි වුණා, එතන කෑම කාලා බැලුවා, ලංකාවේ විස්තර දැනගන්න තවත් ආස නිසා තමයි මම යන්නේ කියලා. ඉතින් ඇත්තටම අපේ ශ්‍රී ලාංකිකයන් විනෝද වෙනවා වගේම මේ ජපාන් ජාතිකයන්ටත් අපි අවස්ථාවක් ලබා දෙනවා ලංකාව හඳුන්වා දීමෙන් ඒගොල්ලොන්ට අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ සහභාගි වෙන්න. අද දින පැවැත්වෙන අවුරුදු උත්සවය අපිට සාර්ථක කරගෙන යෑමට හැකියාව ලැබුණේ ශ්‍රී ලාංකික ප්‍රජාවත් ඒ වගේම ව්‍යාපාරික සංගමයත් ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයත් ඇතුළු සියලුම සංගම එකතු වෙලායි. ඒ වගේම මේ අපේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන් එකට එකතු වෙලා මෙම සිංහල දමිළ අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමටයි. ඒ වගේම අපේ මේ අද දින මේ විශාල සංඛ්‍යාවක් මෙම අවුරුදු උත්සවයට පැමිණ සිටිනවා. ඒ වගේම අපිට මේ අවස්ථාවේ මේක සාර්ථක වුණායි මට සිතෙනවා. මේ අවුරුදු උත්සවයට අපි අවුරුදු මම හිතන විදිහට 10ක් 12ක් විතර කරගෙන යනවා. දිනෙන් දින මේකට සහභාගී වෙන ශ්‍රී ලාංකිකයන් වගේම ජපන් ජාතිකයනුත් විශාල වශයෙන් වැඩිවීමක් තමයි දකින්න තියෙන්නේ. දැන් මේ අවුරුදු වලෙත් අතිවිශාල ශ්‍රී ලාංකිකයන් පිරිසගේ ඒ වගේම විශාල ජපන් ජාතිකයන් පිරිසකුත් මේකට සහභාගීලා හිටියා. සියලු දෙනා බොහොම උනන්දුවෙන් ලංකාවත් එක්ක තියෙන ආර්ථික ඒ වගේම සංස්කෘතික සම්බන්ධතා වැඩි දියුණු කරමින් මෙවැනුස සංවිධානය කිරීම සහ සහභාගී වීම අපේ හිතනවා ලංකාව පැත්තෙන් ගත්තට පස්සේ ජීවිතය ආදරය රැකවරණය සිලින්කු ලයිෆ් කියලා ශ්‍රී ලාංකික විදියට. මේ තියෙන ජපන් බනිස් හරිම රසයි, පුදුම රසක් තියෙන. අර එහා පැත්තේ ඉන්න පුංචි දරුවෝ රෑනම බලාගෙන ඉන්නේ මේ බනිස් වල රස බලන්න. ඉතින් අලුත් අවුරුද්දේ බනිස් කෑමේ තරගය ඉතාමත්ම මිහිරි තරගයක්. අබ්බල මේ පොඩිත්තන්ගෙන් කවුද වැඩියෙන්ම ඉතාමත්ම ඉක්මනින් බනිස් කාලා දෙනන්නේ කියලා. මම සමන්, ලංකාවේ අත්තන කල්ලේ. මේ මොනවද කරන්නේ? මේ බිස්නස් කරන්නේ. වයිෆෝ. ඔව්. මම සොනාලි. මේ හස්බන්ඩ් මේ බබා. කියන්න කොයි බලාතද මොනවද මේ කරන්නේ? මම තොචි. මෙහෙ වැඩ කරනවා. තොචි කාලේ මේට අවුරුදු 10ක් විතර වෙනවා. කියන්න චුට්ටක් විස්තර. අපි ජපානි චිබා කෙල්ලෙක්ගේ ගොඩක් කාලෙකට පස්සේ ආවා. ඉතින් ලංකාවේ කැම ටිකක් කාලා විනෝද වෙලා යන්න. කැමද? ඔව්, හොඳට කැවුවා. මල්පං හිම තිබුණා, රෝල්ස් තිබුණා. මොනවද කැවුවේ? මල්පං කැවුවා. මොනවද කැවුවේ? මල්පං විතරයි කැවුවේ තාම. තව චුට්ටකින් තව ගොඩක් දේවල් කන්න ඕන. Sita ke ka tum mujhe bhagya sinare, Sri Lanka ke liye mujhe dile.
ඉන්න තවත් විනෝදෙන් ඉන්න පිරිසක් කියන කොට්ටපර තරගයේ අවසන් පූර්ව අදිරටයි පැමිණලා සිටින්නේ අවසන් පූර්ව තරගයේ පළවෙනි අවසන් පූර්ව තරගය. නම කියන්නේ ප්‍රසාද් ප්‍රසංග මනෝජ්. කවුද වැඩිපුර දිනලා තින්නේ මීට කලින්? මම මතක නැහැ ඉතින් මේ පළවෙනි කොට්ටපර තරගයේ මම නගෝය තිබිච්ච තරගයේ දැනගහන ගිරුවා. අතු කොටු සරු එන්ටයි එවැනි අවසන් පූර්ව සංගයට සංක එවගම නිරංජන් කියන සංකව මොකද මේ තරගය ගැන බලාපොරොත්තු බලමු සෙල්ලම් කරලා මොකද එන්නේ කියලා හොඳ එක්කෙනෙක් ඉන්නවා හොඳ එක්කෙනෙක් ඉන්නවා ඉතින් පොඩ්ඩක් බලන්න ඕනේ කොහොමද කියලා මීට කලින් දිනලා තියෙනවද ගිය අවුරුද්දේ ගමේ ඉන්න කාලේ ලංකාවෙ ඉන්නකොට දිනන බලමු දෙන්නා එහෙනම් කවුද අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ කියලා හරි සංක සහ මනෝජ් අවසන් තරගයේ සුදුසුකම් ලබා ගත්තා මනෝජ් කිව්වා නගරය වල දිනලා ආවේ කියලා සංක ඔය දිනලා තියෙන මීට කලින් මීගමේ තමයි දිනලා හරි අපි බලමු එහෙනම් මීගමුවේ දිනපු සංකද නැත්තම් නගරය වල දිනපු මනෝජ්ද මේ අවසන් තරගයේදී මෙහෙදි ජයග්‍රහණය කරන්න කියලා නගයාවලින් ඇවිල්ලා ටෝකියෝ වලට ඇවිල්ලා තරගයේ ජයග්‍රහණය කළා. මම චුක දිදෙන ජයග්‍රහණය කළා. සහෝදරයෝ වගේ මේ ආලපාල ගම්මුල කට්ටිය මේව තරගයක් තිබුණා ඉතින්. විනෝදෙන් නගඩ. මොකද දිදෙන අවසන් තරගය ගැන. මෙලයි අවසන් තරගයේ තරමනේ ලැබුණා. පොඩ්ඩක් සතුටු මේ අවුරුදු සරගෙන දෙන්නේ කවරේ වචනයක් හැම අවුරුද්දකම පාස කරනවා. මේ ඒ සම්බන්ධයෙන් ගොඩාක් සතුටු වෙනවා. මේ මොනවද කරන්නේ කොහෙද ඉන්නේ? ශිෂෝක ප්‍රාන්තේ ඉන්නේ. ජොබ් එකක් කරනවා. වාගෙන කියන ස්තර. ඇත්තටම මේ වගේ අවුරුදු උත්සව දිනින් දින ඊළඟ අවුරුද්දෙත් මීට වඩා හොඳට කරන්න ඕනේ අනිවාර්යයෙන් මේ වගේ දේවල් තියෙන ඕනේ ලංකාවේ කියන අපිට අනිවාර්යයෙන්ම ජය වේවා. ඒක විශේෂයෙන් දිනින් දින අපි කරනවා මේ මාසවල කාන්තා වැඩපොළ ගන්නවා. සිතගේ පෙතුම් හිතුවේ නුවගේ සිනාරේ. ජපානයේ බක්මාවුලල මේ තරම් සාර්ථක එකක් කරගැනීම සඳහා ශ්‍රී ලංකන් යානයිට්ස් ආයතන එමත් නැත්නම් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය විශාල දායකත්වයක් ලබා දෙනවා. මා සමග සිටිනවා ජපානයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරු ධම්මික කුලතුංග මහත්මයා. මම ඔබ නැහැනට කැමති මුලින්ම ඇයි ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතන ජපානයේ කරගෙන යන මේ වැඩකටයුතුට අනුග්‍රහකත්වය දක්වන්නේ කියලා? ශ්‍රී ලංකන් එයාලයින්ස් අපේ ලංකාවේ ජාතික ගුවන් සමාගම ඉතින් හැම විටම අපි ජාතික උත්සවයකට කියන්නේ ලංකාවේ හැම උත්සවයකටම අපි හැම වෙලේම සහභාගී වෙනවා. ඒක මම හිතන්නේ අපේ ජාතික ගුවන් සමාගම හැටිය අපේ යුතුකමක් අපේ ජාතික උළෙලකට සහභාගී වීම. එතකම ශ්‍රී ලංකාව සහ ජපානය අතර ගුවන් ගමන් කොයි වගේ මට්ටමකද තියෙන්නේ? බොහෝ ජපන් ජාතිකයින් ශ්‍රී ලංකාවට සංචාරය කරනවාද? ඒ තත්ත්වය කොයි වගේද මේ වෙන විට? දැනට අපිට තියෙනවා ගුවන් වාර 4ක් සුමානයකට ජපානය හා කොළඹ අතර.
ඒ වගේම අපි අවුරුදු 5කට ඉස්සර බැලුවොත් ජපාන් ජාතිකයෝ යන්නේ 20,000යි ලංකාවට. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ එනකොට ඒක 40,000 දෙගුණයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපේ දිගටම අපේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ පුළුවන් තරම් ගුවන් ගමන් වාර වැඩි කිරීමට ජපානය හා කොළඹ අතර. ඒ වැඩි කිරීමෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වැඩියෙන් ජපාන් ජාතිකයෝ ලංකාවට යෑම ගැන. ඒ වගේම ලංකාව දැන් ටුවරිස් ඩෙස්ටිනේෂන් එකක් හැටියට පොපියුලර් වෙලා තියෙන ජපාන් ජාතිකයෝ අතර. ඉතින් අපේ දිගටම ෆ්ලයිට් වැඩි කෙරුවොත් ඩෙෆිනිට්ලි අපිට තව වැඩියෙන් ජපාන් ජාතිකයෝ ලංකාවට යවන්න පුළුවන්. අත වශයෙන්ම අපි ඉතාම සන්තෝෂයෙන් සතුටෙන් මේ අවුරුදු උත්සවයේ ජපානයේ සමරන වෙලාවේ මට කියන්න මම කියන්න කැමති අපි ශ්‍රී ලංකාවේද ඉතාමත් සතුටෙන් සාමයෙන් මේ දමිළ සිංහල අලුත් අවුරුද්ද සමරනවා. ශ්‍රී ලංකාවට අලුත් රජයක්, නව ජනාධිපතිවරයෙක්, නව අගමැතිවරයෙක්, නව අමාත්‍ය මණ්ඩලයක් පත්වලා තියෙනවා. එම නිසා අපි යුද්ධයෙන් ගොඩක් දුක් විඳපු රටක්. දැන් යුද්ධය අවසන්, සියලුම දෙනා ඉතාම සතුටෙන් සාමයෙන් ජීවත් වෙන රටක්. මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමති ජපානයේ මේ සතුටෙන් ඉන්නවා වගේම අපේ ශ්‍රී ලංකිකයනුත් හැමදාම ඉතාම සමගියෙන් සාමදානයෙන් කටයුතු කළ යුතුයි. දෙමළ, සිංහල, මුස්ලිම්, බර්ග කියන ජාති වෙන් කරන්න නැතුව සියලුම දෙනා ශ්‍රී ලංකිකයන් වශයෙන් සියලුම දෙනා ශ්‍රී ලංකාව නගා සිටුවීමට, දියුණු කිරීමට එකාසේ වැඩ කළ යුතුයි කියලා මා සිතනවා. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ සියලුම මහජනතාවටත්, ඒ වගේම රණවිරුවන්ටත්, සියලුම රටවැසියන්ටත් උදා වූ සිංහල දමිළ නව වසර කිරියෙන් පැරියෙන් ඉතිරන සෞභාග්‍යමත් නවසරක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. රටක් එකම හඩක්, විවිධ ඇඳුම් තරගය, එහෙමත් නැත්නම් විකට ඇඳුම් තරගය පුංචි පොඩිත්තන් බොහෝ දෙනෙක් තමන්ගේ සීන ලෝකවල රජ කරවන්නට සමත් වුණා. පකිස්තාන ජාතිකයේ විදේශ සහිතලා ඉන්න කොච්චි පුතේ හයිරු පුතා පිටිය සිසාරා විහිදී සිටි සියලු දෙනාම වේදිකාව අත්තරට කැඳවන්නට සුරූපී අවුරුදු කුමරියන් සමත් වුණා. නැත්තුලවන මත් කරවන සිත් බදවන හිතති පින් බරවු ගම්මානෙට පායන සදරු වැති හිත පිරනවා පිනැති මේ පින්මර රූමත්කම කවුද තුන්නේ නොලාස් වී නැත් මාන කරන්න කොටත් හිත පිරනවා පිනැති මේ පින්මර රූමත්කම කවුද තුන්නේ නොලාස් වී පිලානුදවාගම හද වැඩවනදා ගම්මානය මල්යාය කිසුමදින කිරෙනා නාබරමී මැසි පමැරු ඒවව
වසර 2015 ජාතික බක්මහවලේ ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. මල්කි ඉරුක්ෂිලි අවුරුදු කුමරිය තුන්වන ස්ථානය මල්කි ඉරුක්ෂිටයි හිමිනුනේ. ජාතික බක්මහවලේ බක්මහ කුමරිය අවුරුදු කුමරිය වශයෙන් අභිෂේක ලැබුවේ සංජීවනී ජයසිංහ මහත්මිය අද එයාට නිය තුන්වන ස්ථානයේ හිමි මල්කි ඉරුක්ෂිට මේ පළඳනාව සහ මල්කඳු පිළිනෙන්නේ. දෙවන ස්ථානයේ දිනාගත්තේ අංක 11 යටතේ තරඟ කළ තිලිනී හර්ෂණී. දබුපති විතරයි අපේ රටවාම කාර්යකරුවන් ඉදන්ගේ නම් හද අපිට දාන බල කරනවා. මේ පැතුම් බම් පැතුම් ප්‍රදර්ශනයක් වුණ නඩෝගේ අවුරුදු කුමරිය තරඟය සඳහා ජපන් ජාතික යුවතයන් ලාංකික උඩරට ඔසරියෙන් සැරසී තරඟ වැදීම ලාංකික අපි කාටත් ගෙන දුන්නේ මහත් ආදම්බරයක්. එහෙයින්ම ජපන් ජාතික යුවතයන් අතරින්ද සුරූපී කුමරිය තෝරා අභිෂේක කිරීමද මෙහිදී කාගේත් සිත්ගත් දසුනක් බවට පත්වුණා. එසේ ජපන් අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබුවේ හරුමි නකුමුරා යුවතියයි. ඇතිහිමිත්‍යාගේ මේ මොහොතේදී ලයින් රෝයල් ආයතනයේ සභාපති දුබන් ශාන්තු වික්‍රමසිංහ මහත්මයාගේ පිළිගැනීමෙන් අයුරු අපේ අතුල් සන්තසාදි මහත්මිය. වසර 2015 ජාතික බක්මහවලේ අවුරුදු කුමරිය ශිෂිකලා රාජපක්ෂ පසුගිය වසරේ ජයග්‍රාහී අවුරුදු කුමරිය නතාෂා ද සිල්වා ඇසතු ඔටුන්න මේ මොහොතේදී පිරිනමනවා බොහොමත් නාබිරව ලිංගතුව. 2015 වසරේ අවුරුදු කුමරිය ශශිකලා රාජපක්ෂට ඇය ශ්‍රී ලංකාවට යන්නට නොබලී ගුවන් පතක් හිමිවනවා අද දවසේදී. වේගවත් අත්කල සම්ප්‍රසාරය පරාජය වෙන්නේ ලාස්කී.